මංගරේ මචං ආදරේ කරපු විතරයි. කෙරුළු මගේ නම් කඳුළු ගේ මිතරම් රත් කුකුල් මත ආදු තවරාදරෙන් ඔබට සමුදින් සුසුම්ගංගා සුරු සිඳදා ආදරේ තියපත් කරා සවන් සනසා වදන් දෙපිරු දෙකන් දෙම අදගලු මතක මං පෙත් කරා සිතෙහි යති රූසේනා ඔබයි අනුන් සතු උයනක පිපි ඔබ මසිත සුවඳින් මත් කළා ලෝකයේ රුදු නෙත් පස අපි පිහිනු වෙමු උඩුගම් බලා කඳුළු දොරකට තියා සතුට කින දුන් සේයා ඔබයි කඳුළු ගේ මිතරම් රත් කුකුල් මත ආදු තවරාදරෙන් ඔබට සමුදින්නම් ඔබෙන් සමුගන්නම් ඔයා ඉතන විදියට ලංකාව කියන්නේ ප්‍රතිදි රටක් නේද? එතකොට දැන් දැන්ද ලංකාවේ ගැහණියෙක් කසාද බඳින්න ඕන වයස කීයද? එහෙම පෙරදිග අපරදිග කියලා මම ලොකුවට විශ්වාස කරන්නේ නැහැ වසන්ත. හැබැයි ඉතින් ගෑනු ළමෙක් වුණාම ලංකාවේ වුණත් පිටරට වුණත් අවුරුදු 25ක් 30ක් අතර කසාද බඳින හොඳයි ඉතින්. අයියෝ එහෙම හොයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. හැබැයි මේ උත්තරය ඇතුලේ දෙවෙනි ප්‍රශ්නෙත් තියෙනවා. මේක නිකන් ඉන්ටර්විව් එකක් වගේ නේ. කමන්නේ අහන්නකො. අවුරුදු 27ක් වුණ සාක්ෂි විවාහයක් ගැන හිතන්න නැත්තේ. හරි. ඊට කලින් මට මෙහෙම උත්තරයක් දෙන්නකො. ලංකාවේ පිරිමියෙක් වුණාම කසාද බඳින්න ඕනේ කොයි වයසින්ද? ඔකට තමයි කියන්නේ සාක්ෂි. ඌරගේ මාළු ඌරගේ පිටේ දෙන කපනවා. හරි මම උත්තර දෙන්නම්. රවුලන්නේ නැහැ. මම හිතන විදියට 35 44. අම්මෝ ආනම් මාර කපටික් තමයි වසන්ත. ඔයා දන්නවා මම ඊළඟට අහන්නේ ඔයාගෙන් කසාද බඳින්න කවද්ද කියලා නේ? මොහොත් ෂේප් එකක අවුරුදු 5කින් 6කින් කල් දාගත්තනේ. හරි. දැන් මං අහපු ප්‍රශ්න උත්තර දෙන්නකෝ. එහෙම විශේෂ හේතුවක් නෑ වසන්ත. මං හිතන්නේ මට මේ ජීවිත කාලේ
හම්බුණ එහෙම අවස්ථා දෙකයි. ඒ අවස්ථා දෙකම මම මහන්සිය නිවාගන්න අවස්ථා දෙකක් කරගත්ත මිසක් කවදාවත් මට ඒවා ජීවිතෙන් හොඳ නවාතැන්පලක් වුණේ නැහැ. ඉතින් මං හිතුව එහෙම එක්කෙනෙක් හම්බ වෙනකන් හැමදාම මෙහෙම ඉන්නවා කියලා. හරි. ඒක හොඳයි. මොකද මේ හරි කෙනා හම්බ වෙනකන් වැඩියත් කියන්නේ නැතුව තනියම ජීවත් වෙන කීතාව හොඳයි. හරි හරි. එහෙනම් දැන් ඔයා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. මට හිටියා කෙල්ල දෙන්නෙක්. එක්කෙනෙක් නම් මේමයි. දැන් හිතන්නකෝ කැම්පස් එකේ නිකන් මොකක් කියලා ගන්න. අදිසිය කියක් ඉල්ල ගන්න. ඉතින් කේක වැඩ වලට. දෙවෙනික් නා තමයි. හිතන්න දැන් මම කෙල්ලෙක් මේ විදියට කියලා හිතනවා නම් අන්න ඒ විදිය. කියන්නේ සුන්දර ලස්සන ඒක ගැමි ගතියක් ඒ වගේ. ඒ තමයි මලික්. එයා ගොඩක් ලස්සනයි. ඉතින් මට සිද්ධ වුණා එයාව අයිම කරගන්න. වසන්ත තාමන්තයට ආදරේනේ. ඇයි අහිමි කරගන්න සිද්ධ වුණේ? ගොඩක් වෙලාවට එන්නේ අහිමි වෙන එක. අහිමි වෙන එක ගැන සම්බන්ධයෙන් මට ගැන මන් දන්නේ නැහැ. සමහර දේවල් අහිමි වෙනවා. ඒත් ඉතින් මං අහිමි කරගත්තා. මලිති ගුණා වුණත් ඉතින් ලස්සනයි. ඉනාවිද ගොඩක් ලස්සනයි. මම මෙච්චර දවසක් හිටියේ අයි වසන්ත සර් මට මේ ගැන කිව්වේ නැත්තේ කියලා. ඒසෙම එවේ. මොකද ඔය උන්චි බණ්ඩලා ගෙදර ඉන්න හරි අමාරුනේ. ඒ මනුස්සයා හැමදාම ඇන්දාවට බීගෙන ඇවිල්ලා කෑ ගහනවා. තවත් ඔය ගෙදර නොඑක් ප්‍රශ්න තියෙනවා. එතන ගුරුවරයෙකුට ඉන්න සුදුසු නෑ. ඒ නිසා වසන්ත මහත්තයා වෙන තැනකට යනවා නම් ඒක වසන්ත මහත්තයාට හොඳයි. නෑ සර් මේ ඒ තේමතනක් නෑනේ සර් මේ හොයාගන්න. ඒකනේ අපේ ගුරු නිවාසයේ ගුරුවරයෙක් හිටියා නම් මම එයාට කියනවා වසන් සර් එක සෙයා කරගෙන එහෙ ඉන්න කියලා. දැන් ඒක කරන්න බෑනේ. ඔව් මේ සාක්ෂි විසින් අතරලයි. මට හැබැයි මෙහෙම දෙයක් නම් කරන්න පුළුවන්. අපේ පන්සලේ නායක හාමුදුරුව මාත් එක්ක බොහොම හිතවත්. උන්වහන්සේ මං කියන දේක් අතාරින්නේ නැහැ. මට පුළුවන් හාමුදුරන්ට කතා කරලා වසන් සර් නවතින කාමරයක් වෙන් කරගන්න. කැමතිද? එතන ෂෝ. හැබැයි සර් මේ හේමතනක් නම් මම අද උනත් කැමති. නායක හඳුරු මං කියන දෙයකට පිටින් යන්නේ නැහැ. මං එන උන්නාන්සර කතා කරලා අදම හරි කමක් නැහැ මේ වැඩ ඉවරයක් කරන්නම්කෝ. ආ සර් ලොකු දෙයක්. අපි ඇලක් තියෙන යෝදෑලේ 70ක් මේකට අංගල ගානේ තමයි අඩුවෙවි යන්නේ. ඒතොර ඒක තමයි අපිට දැන් ඒක 70ක් මේකට අඩු වෙවි යනවා කියන්නේ කොහොම හැදුවද කියන එක විදේශීය ඉංජිනේරුවන්ට ප්‍රශ්නයක්. ඒක අපිට තියෙන හොඳම පොයින්ට් එක තමයි මෙතන අර නිදාසින් පසු අපි තිබ්බේ පසු පියවරක් කියලා. මේවයි. කියන්නේ ඒක අහේ සමාන පොයින්ට් එක අල්ලනවා නේ. කියන්නේ අපි මුකුත් දන්නේ නැතුව අපිට දෙකක් කතා කරන්න බෑ. අපි ඒක නේ හොයන්නේ. නැත්තම් මොකද කතා කරන්නේ? නේද? අපි මාතෘකාවට එන්න අපි. අපිට කතා කරන්නේ නිදාසෙන් පසු අප දැබුවේ පසු පියවර. එතකොට විජේ පාසල කතා කරන්නේ මොකද්ද? නිදාසෙන් පසු තැබුවේ ඉදිරි පියවර. හිතන්න දැන් අපි එතකොට කරන්න ඕනේ පසු පියවරකට ආපු පොයින්ට් එක හොයාගන්න එපේ. ඇයි මේ පසු පියවරක් උනේ ලංකාව? හැමදේම ආරඹෙන්නේ සිහිනයකින් කියලා ඒකද මට නැවතත් කියලා. වසන්තට තිබුණු එකම වත්කම වුණු දබරකම වෙනුවට
කාටවත් හිතාගන්න බැරි කරුණාවර දක්ෂ ගුරුවරයෙකු නිර්මාණය වෙමින් තියෙනවා. හැබැයි ඒක කොච්චරක් දුරට විකාශනය වෙයිද කියන්න නම් තාමත් තියෙන සැකයක්. ඒ කොහොම වුණත් ඒ දඩම්බරකමටත් ඒ කරුණාවරකමටත් ඒ දක්ෂතාවයටත් මම එකලෙසම ප්‍රිය කරනවා. හැබැයි ඒක ප්‍රේමයක් නෙවෙයි කියලා මම ඔබට ඉඳුරාම කියලා. විදුහල්පතිතුමා කිව්වාම බැහැ කියන්න බැරි නිසා. අනික පන්සලක ගුරුවරයෙක් ඉන්න එක පාඩුවක් නොවන නිසාත් මම කල්පනා කරලා බැලුවා. අපිට ගැටලුවක් නෑ මහත්තයෝ. එහෙමයි ආද. හැබැයි මේ පන්සල් විශාල අසුපුතරන් දියුණු ඒවා නෙමෙයි. දෙයියනේ කියලා යාන්තම් වැටිලා ඉන්න පුළුවන්. මම වසන්ත සර්ට ඔක්කොම විස්තර කිව්වා අපේ ආදරණීය. සුපත්ති වසන් සර් මම අර කිව්වේ අපේ පන්සල් වල එහෙමට පහසු ගන්න නැහැ කියනවනේ. ඒකත්මා පහසු ගන්න බලාපොරොත්තු නැහැ. මේ දින ඉඳලා හොඳට මෙති ආමුදුරුවනේ. මේ පන්සල්ද මේ ඉන්නේ මමයි පොඩි ආමුදුරුවෝයි සීල් රත්න ආමුදුරුවෝයි විතර. ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ. මේ මහත්තයාට තමන්ගේ තැනක් විදියට මෙතන ඉන්න පුළුවන්. කොහොමදත් ඉතින් උදේ ඉස්කෝලේ ගියාම අහපව් දවල් දෙකෙන් පස්සේ නේද තියෙන්නේ. මේ මහත්යද තියෙන්නේ අපේ දහම් පාසලට පොඩි උදව්වක් කරගෙන. ඔය මහත්ය ලැබලා තියෙන දැනුම අපේ දරු පැටවුන්ටත් බෙදාගෙන වැඩ කටයුතු කරගෙන යන්නේ. එහෙම නේද විදුහල්පතිතුමා? එහෙමයි නායක හඳුන්නේ. මේ වසන්ත සර් බොහෝම දක්ෂ කෙනෙක්. අපේ දහම් පාසලේ දරුවන්ටත් හුඟක් වැඩවලට උපකාරී වේවි. මේ මම ඉස්කෝලේ දැනට පටන් ගන්න තියෙනවා නායක හාමුදුරනේ විවාද කණ්ඩායමක්. හෙටනින්දට ක්‍රිකට් කණ්ඩායමකුත් පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒව ගැන හොඳ තැනීමක් මේ මාත්‍රේ තියෙනවා. මම මේ කිව්වේ නායක හාමුදුරනේ පන්සලේ කටයුතු වලට මේ මහත්තයා ලොකු සේවාවක් කරાવી. හොඳයි හොඳයි අපි බලමු. එමනම් මහත්තයෝ ඔය බෑග්ස් ටික පිටිපස්ස කාමරෙන් ගිහලා තියාගන්න. විදුහල්පතිතුමා මට කෝල් කරපුවාම මම කාමරේ අස් කරලා තිබ්බා. පොඩි ආමුදුරුවනේ පොඩ්ඩක් මෙහාට වැඩි යනම්. පොඩි ආමුදුරුවනේ අපි අර කාමරයක් අස් කළේ. ඒ කාමරේ මේ මහත්තයාට ගිහලා පෙන්වන්නකෝ. යන්න. මේ මහත්ය කොයි බලාදද? නායක අමතර මේ හලාවත පැත්තේ. කොහොම හොඳට වැඩ කරපු මහත්තේ. ඒ ළමයි තාම ආදරේ. සර් දිගටම මෙහෙදි ඉන්නේ. එහෙම තමයි ඉතින් ඉන්නේ ආමතර. ඉස්කෝලේ ක්‍රිකට් පටන් ගන්න දෙන්නේ. ඔව් කපිල කීපන් මේ
පොඩි බඩුවක් අම්මෝ. බඩුවක්? ඒ මොකද්ද? මම මේ පොත් වර්ගයක් කියව කියව ඉන්නකොට මලිතිගේ පරණ ලියුමක් අම්මෝ. ඒ කියන තමයි මේ කෝල් කරේ. ෂා. මොන පොතේද බන් තිබ්බේ? මේ කවි පොතක බා. තාමුණාද එක තිබ්බේ? ආදරණීය වසන්ත. ලෝකය වෙනස් වෙනවා. අපි එක තැන හිටගෙන ඉන්නවා. අපිට වඩා වේගයෙන් ලෝකය පියාඹනවා. මේ වෙලාවේ මගේ බඩු විදෙනවා. වැසිකිළියට ගියාට කිසිම සැනසීමක් නැහැ. යකෝ මේ මොනවද බා මේ කියවන්නේ? නරේට කියපංග බා විලු ගන්න නැතුව මොඩෙක් වෙන්න බා මොණිකංග. එහෙම මේ අනුංගලියුම් කියන જાතිය නෙමෙයි බා මම. ඒ මේ පොඩේට ඔබ දැන් කිව්වා නේද මේ අනුංගලියුම් කියවන්නේ නැහැ කියලා. ලොඹ කොහොමද දන්නේ දැන් ඔය බලිත ලියපු ලියුමක් කියලා? හා මේ මොඩේකෝයි කියවන්නේ බාබා කොලයක් අහුනම බලන්න මොකක් තියෙන්නේ කියලා. තාමත් ඇස්කන් තියෙනවා. මගේ කඳුලින් නිමාවු මාවතේ මාවතේ ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා. සංගක්කාරේ ෆොටෝ දෙන්නක් ගෙනලා දෙන්න. ආපෝ මං ගා ඕන් තරම් තියෙනවා. චොක්ලට් වලට හම්බෙරමනේ. ලොකු ආම්දු දන්නවද දැන් පොඩි ආම්දු චොක්ලට් කනවා කියලා? මං යනවා සර් නිදා ගන්න. අපි හෙට කතා කරමු. Thank you.
කවුද කිව්වේ මේක වසන්ත සෙල්ලට ගෙනාවා කියලා? මට එන්න කිව්වේ එතකොට. හරි හරි ගන්න ගන්නනේ. ඕගොල්ලන්ට තමයි ගෙනාවේ. මට තව දවස් දෙක තුනක් යනකම් ඕගොල්ලන්ට ගස්ලා පහදලා දෙන්න පුළුවන්. මම ළමයි ටිකත් එක්ක එකතු වෙලා වගා කළානේ. ඒවල ප්‍රතිඵල ඔය. ඒකට කමන්නේ නැහැ. පුළුවන් තරමක් දෙන්න. අනිත් එක මිස් මම කියන්නේ හිටියේ ළඟ පාර දෙනකොට කූල් නැතුව දෙන්න. මොකද අපේ කොල්ල ටික හොඳටම මාන්සි වෙලා ඇඟවල ලොකුම වෝම් අප් වෙලා තියෙනවා. ඒක හොඳ නෑනේ. අනේ සෝරි වසන්ත සර්. මම ඒක දැනන් හිටියේ නෑ. මං හෙට ගෙදී ඔක රත් කරලා ගේන්නම්. මේමයි සාක්ෂි මිස්. මෙවගේ සාමාන්‍ය දැනීම. මම බනිනවා කියලා හිතන්න එපා. බොහොම ස්තුතියි කියලා දුන්නාට. හරිද? අපේ කොල්ල මෙයා දැනගත්තාන් පස්සේ ගෙනාවා කියලා. උන්ට නිකන් පිස්සු වැඩි. මොකද මේක නිකන් දිව්‍ය ඖෂධයක් වගේ මේ වෙලාව. බොන්න පුළුවන්ද? පුළුවන් අනේ බොන්න. වා නැදුනේ? ඔව්. Thank you. ළමයි ඩිරට සෝරි කියන්නේ. ඇයි? හෙට වෙන්නේ මුස්සලගේ. ආ. වැඩක් නෑ දෙන්න. ඉන්නේ අදලා.